ना देखा तो इंजन है। यार एक आम ही है तो क्या था? हाँ मैं कम आज हूँ मैं कुछ पास तो नहीं है। टेंटर वाले पुलांगा। अच्छा ना हम ना जाने। ना अदर ज्ञान ब्रेकफास्ट करना है।
ඒක මං ඉතන ටිකක් පැය කීපයක දුරින් තියෙනවා. ආයෙත් ෆ්‍රීස් වෙන්න මොන? වඩින්නක් වගේ එකක් එහෙම නැද? එහෙම අපි ස්ප්‍රින්ග් ෂෝවල් එනන් ගිහලා බලමු ඊළඟ කොතර දුරින්ද තියෙන්නේ කියලා නේ. ඔව් එහෙම කරමු. අද කොහෙද යන්නේ මම මේ අර අන්දරද අද? අද මම නෑ ඊයේ යන්නකට පුතනද. Walkie dogs. ඔයාලට පේන ඇති මේක මේ තියෙන වින්මිල් එකක් මෙතන පොඩි ඉස්තරයකුත් දාලා තියෙනවා ඉතින් මේකෙන් වෙන්නේ ඔය උලඟට උඩ ඕක කරකෙද්දී ඔය මැද තියෙන ඔයාලට පේන කූරා ඒක උඩ පල්ලහ යනවා ඔය මැද හරියෙන් යන ඔයාලට පේන ඇති මේ ඒක උඩ පල්ලහ යද්දී අතරින් වතුර එනවා අර වතුර එන්නේ මේකෙන් පම්පණේවා ඉතින් මේකට ඉලෙක්ට්‍රිසිටිවත් මුකුත් ඕනේ නැහැ නල ලිඳක වෙන කේස් එකම තමයි වෙන්නේ एकम नल सामने अपने पंप कर मेकेम फोन मेक उलगट अर उड़े कर मेकूर उड़पल मे तीन नल मेके मधुर पंपेन मेक गुडा इसर इसर गुडात्म इसर हदपूगा अब ताम तड़गर मेके मे सामने लीटर तुणे लीटर एक्सी पना विनाड़ी पंप कर उलगे स्पीड एक अड़ेनवा मेता विनगा मे तीन අද මේ මගේ වතුර ඉවරයි ටැංක් එකේ වතුර ගහ ගන්න යන. මේකට ගහන එක මතුරංග ගාව තමයි තිබුණේ. මතුරංග ඔක දෙන්නකො. ආ ඔයා දාන අද ඒක. මම මෙතන උඩින් ගහන්නේ. මෙහෙ තනින්තර මේ වගේ වතුනනේ. ඔව්. ඒ කියන්නේ ට්‍රැවල් කරන කට්ටියට වතුර අනම්මනම් ෆිල් කරගන්න මේ තනින්තර තියෙන ඩ්‍රින්කින් වෝටර් එහෙම ගන්න පුළුවන් තැන් මේ තියෙන මේ වගේ එක ඩ්‍රින්කින් වෝටර් ගන්න පුළුවන් තැන මම උඩ ඇරියා බ්‍රීත් එකයි ටැප් එකයි මේ මචං ඔය බෝස් එකෙන් වලෙන්ටි කරලා ඉන්නවා නේද දරාව තියෙනවා ආයෙත් එක දුර බඩා
සිරණටත් කතා කරලා හෙව්වා ඔයා දැක්කනේ ඉස්සෙල්ලා අර මිනිහෙක්ගේ වාහනයක උඹට හිතා ගන්න පුළුවන් ද ඌට ළඟම ටවුන් එක මොකද්ද කියලා අඩෝ හිතපන් කොච්චර දුරද කියලා ट्रक्स अवैध
රතු පාට දැන් පිළි පාට එන වියර්ඩ් නේ ඒ වැදන ගාල් දෙක පොතේ පොක්සාවක් දෙනවා මාරු මචං ඈ ඒකද ට්‍රක් එක මේකෙන් යාපත් තමා මචං පෙන්වන්නේ මේ මමට හරින්ද කියලා යන් යන් ඉතින් මොකද කරන්නේ මෙතනින්
එකට මෙතන වන්දන ගෝගේ යන්නද කියලා මෙතන මේක මෙතනට සෙට් කරනවා දැන් ගෝගල් කාරය ආයෙ මෙතනින් පාරක් පෙන්නනවා මේ ගිහින් වමට හැරෙන්න කියලා වමට හැරලා ආයෙ වමට හැරෙන්න කියලා ලගම් දාන්න මම පොඩ්ඩක් මෙතන ගිහලා බලන්නම් ඈ මෙතනින් දකුණටත් එකක් තියෙනවා ඒකයි හරි බං තරින්න නම් පුළුවන් හැබැයි හරවගෙන අපහු යනසින් නැදින් ඉස්සර බලමු මේක මොකක්ද එන්නේ කියලා ඉස්සර මම මොෆඩ් ගියා අපිට මොකුත් කරන්න වෙන්නේ නැහැ නේ යප් මේ අපි දැන් ඉන්නේ මේ නොකෝ ආරේව කැම්ප් ග්‍රවුන්ඩ් එක නොකෝ ආරේව කැම්ප් ග්‍රවුන්ඩ් එක මොකද අපු අර අපි බුක් කරන්න හදලා බුක් කරපු නැති එක Oh, 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 oh
අපිට යතුරක් හම්බුණා මෙතන ගේට් එක ලොක් කරලා තියෙන්නේ අරගෙන යන්න යතුර හම්බුනේ කොහොමද මොකද උනේ කියලා අපි මේ කැම් ඩ්‍රොන් එකෙන් කියලා කියන්නේ ඒක ලොකු ලොකු විස්තරයක් මේ යතුරේ විස්තරය අපි කියන්නම් කැම්ප් ග්‍රවුන්ඩ් එකට ගිහින් मेतन कैंप ग्राउंड अद इंडपुलवा එතෙන්ද කියලා අපි අද මොකද උනේ කියලා විස්තරයක් කියෙම නේද? දැන් රිවර් ක්‍රොසින්ග් එකක් තියෙනවා කියලා. ඔව් මෙතනින් වාට කිව්වේ කෙලින් යන්නද දකුණටද? දකුණට. දකුණට යන්න. හරි. රිවර් කිව්වර වතුර නැද්ද? ඇවිල්ලා ඉන්නේ නෝගෝවා රිවර් කියන කැම්ප් ග්‍රවුන්ඩ් එකට මේක නෙමෙයි අදත්
මේ දවස් ටිකේම අපිට ප්‍රශ්නම තමයි ප්‍රශ්නම තමයි දෙන මේ දවස් ටිකේ හිත ප්ලෑන් කරපු එකට දයා ගන්න බැරි වුණා ඔව් අපිද අපි අද අත්තරම යන්න හිටියේ මේ මවුන්ට් මොෆට් වලට ඒ වුණාට මවුන්ට් මොෆට් යන්න ඉඳලා අන්තිමේටම අපි යන්න හිටපු පාර වැරදි පෙන්නපු පාර වැරදි පෙන්නපු පාර වැරදි නැවිගේෂන් වල ඔව් නැවිගේෂන් එකේ පෙන්නපු පාර වැරදි ඊට පස්සේ ඒකින්ද මම ගූගල් බලබලා ආවේ ඔයා බිලිගොඩ් බිලිගොඩ් බලබලා ආවේ ඒකේ පෙන්නපු පාර වැරදි ඊට පස්සේ මං හිතර අලුතින් වැටවල් ගහලා නේද මචං ඔව් වැටවල් ගහලා ගේට් තු දාලා ඔක්කොම ආර ප්‍රයිවට් ප්‍රොපර්ටිස් එකින් තමයි නේ ඔව් ඉතින් ඒකින්ද මේ කොහොම හරි ඒ වැඩේ හරි ගියේ නෑ ඔව් අන්තිමට අපිට මාර වටයක් කියන්න වුණා වටයක් ගිහිල්ලා ඒකෙත් නැෂනල් පාර්ක් එක අපිට නොයා අපි නොයා යුතු පාරක ගිහිල්ලා අන්තිමට අපිට රේන්ජර් කෙනෙක් හම්බුණා වෙලාවට ඔව් රේන්ජර් කෙනෙක් හම්බුණා ඔව් ඊට පස්සේ අපිට රේන්ජර් කෙනෙක් හම්බුණා රේන්ජර් හම්බෙලා රේන්ජර් කෙනෙක් හම්බෙන්න කලින් අපි ගේට් එකක් තිබිලා ඒක ඕපන් කරන් ඇවිල්ලා ඔගොල්ලන් දකින්න දති ඊට පස්සේ කොහොම හරි පාර හොයාගන්න බැරි වුණා අපිට ඊට හොයාගන්න කියන්නේ පාරවල් ගොඩක් පෙන්නවා ඒ කියන්නේ යන්න පුළුවන් මොකද අපිට ඒක ගැම්බල් එකක් වගේ ඒ කියන්නේ අපි හිතා ගන්න ඕනේ කොයි පාරේද අපි යන්නේ කියලා ඔව් ඒ වගේම ඒ තියෙන පාරවල් ඒව නැහැ මචං මැප්ස් වලත් නැහැ අලුතෙන් වැටවල් ගහලා එක්කෝ මැප් වල තියෙන පාරවල් එතනට ගියපුවම මෙතනින් හැරෙන්න තැනක් නැහැ සමහර තැන් තියෙනවා ඒ හැරෙන්න තියෙන තැන් මැප් එකේ නැහැ ඔව් එතකොට දැන් Google Google පෙන්නපු පාර එතන නැහැ එතන එහෙම එකක් නැහැ දැන් මට තේරෙන්නේ මදන බිලිගෝට් එකේ දැන් මෙහෙම යනකොට මෙතනින් හැරෙන්න ඕනේ කියලා පෙන්නනවා ඔව් එනකොට එතන පාරක් නැහැ එතන තියෙන්නේ තනිකර වැටක් එතන පාරක්වත් ගේට්ටුවක්වත් කිසිම දෙයක් නැහැ අඩුම ගානේ පාරක් තිබ්බ සලකුණක්වත් නැහැ එතන එහෙම තමයි උනේ ඊට පස්සේ ඒක හොඳ දෙයක් මේ පාලාතට එනවා නම් ඒක රේන්ජර්ස් අපිට කියපු දෙයක් ඊට පස්සේ රේන්ජර්ව හම්බුනහම Google ඒ වගේ මැප්ස් බලාගෙන එහෙම නැත්නම් ෆෝරම්ස් කියවලා එන්න එපා කියලා මොකද ඒ වගේ තියෙන ඒවා ඒ වගේ තියෙන ඒවා හරි නැහැ කියලා. එයා කියන්නේ අප්ඩේටඩ් නැහැ කියලා. අප්ඩේටඩ් නැහැ කියලා එයා කියන්නේ හැම වෙලාවෙම පාක්ස් වෙබ්සයිට් එක. පාක්ස් වෙබ්සයිට් එක බලලා එන්න කියලා. කොහොම හරි අපි ඇවිල්ලා ඊට පස්සේ අපි නොයා යුතු පාරවල් වල ගිහිල්ලා අපි දන්නේ නැතුව කොහොම හරි අන්තිමේටම අපිට හම්බුණා රේන්ජර් කෙනෙක්. ඒකත් නිකන් වෙලාවට. වෙලාවට කියන්නේ ඒක රේන්ජ් අතරම හිතුවේ අපි මේ මේ හොරෙන් කඩම් පැන්න කියලා. එයා හෙව්වෙත් අපින් මේ මේ ගේට්ටුවක්වත් ඕපන් කරන් ආවද ගේට් එක ලොක් එකක් කඩලා කියලා නේද? ඔව්. ඉතින් ඊට පස්සේ කොහොම හරි එහෙම ඇවිල්ලා උදව් කරා. ඊට පස්සේ නේ? ඔව්. ඊට පස්සේ රේන්ජ් උදව් කරා. රේන්ජ් උදව් කරා කියන්නේ ඊට පස්සේ එයා අපිට එයා කිව්වා අපි ගියපු පාරිතාව ගියා නම් ආයෙත් ගේට් එකක් තියෙනවා කියලා ලොක් කරලා තියෙන. ඔව්. ඉතින් ඒක ගියා නම් අපි එතනට ගිහිල්ලා ලොක් කරපු ගේට් එකින් ඉඳලා අපිට ආපු හැරලා එමත් තිබුණේ. ඔව්. ඉතින් ඊට පස්සේ රේන්ජර්ට එක්ක කතා කරලා එයා අපිට එයාගේ අතුර දුන්නා. ඔව්. මාක් කියලා. මාක්. රේන්ජර්ගේ අතුර දුන්නා. එයා කිව්වා අපිට මෙතන මේ 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 නැෂනල් පාර්ක් එකේ කැම්ප් කරන්නත් පුළුවන්. මෙතන කැම්ප් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නගෝව රිවර් කියලා. ඔව්. ඒක ඇද්ද අපිට කැම්ප් කරන්න මේ එහෙම කියලා නේද? නැත්තම් අපි එහෙම උනේ නැත්තම් අපිට ආපු අර ආපු දුර ඔක්කොම ගිහිල්ලා. ඒ කියන්නේ අද දවසම වගේ ආවනේ එතන. ඔව්. එතන ඉඳලා. ඔව් මොකද ආපු පාර එච්චර වීඩියෝ වල ඕගොල්ලෝ දැක්කා මේ හොඳ පාරකුත් නෙමෙයි හරි පාරේ මේ පාර යන එකට ගල්ුයි ගැටි ලොකු ගැටි තිබ්බා. ඉතින් ඕවා හරි අමාරුයි නාවේ. එනම ටයර් ඩේ වගේ පාර ගොඩක් දුර ඩ්‍රයිව් කරපුවාම. ඔව් ඊට පස්සේ කොහොම හරි අපි අවිල්ලා අද මෙතන නගෝරිව කැම්ප් ඇත්තටම අපාර හොඳ කැම්ප් ග්‍රවුන්ඩ් එකක් නේද කැම්ප් ග්‍රවුන්ඩ් එක දැන් අපිට ඊයේත් ඒකයි උනේ ඊයේත් අපි ඊයේත් පාර වැරදිලා ගිහිල්ලා ඒ ගමේ කෙනෙක්ගේ වත්තේ කැම්ප් කරන්න සෙට් කරලා දුන්නා ඔව් එතනත් මාරම හොඳයි ඔව් මිනිහත් මාරම හොඳයි ඉතින් අදත් ඒ වගේම දෙයක් තමයි උනේ ඇත්තටම මේ මේ ඒක කියන්න උනේ අර මේ පැත්තේ මිනිස්සු මාර හොඳයි උදව් කරන්න හරිම කැමති හරි හෙල්ප්ෆුල් ඒ කියන්නේ මෙහෙමයි හොරබරු නැත්තම් නැත්තම් උදව් කරන්න හරිම කැමතියි. එහෙම එකක් වුණේ අද ඊට පස්සේ දැන් අද මෙතන ඉන්නවා මෙතන ඉන්නවා. ඉතින් හැම දේවල් වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ප්ලෑන් කරලා මෙහෙමයි
ඔස්ට්‍රේලියාවේ අවුට්බැක් ස්පෙෂලි අවුට්බැක් ට්‍රිප්ස් අද්දී හැමදේම සිරසියා ප්ලෑන් කරලා කරන්න බෑ කරන්න බෑ විශේෂයෙන්ම මේ වගේ පැතිවල මොකද ඒවා නිතරම වෙනස් වෙනවා දැන් හිතන්නකෝ දැන් මේ සීසන් එකේ සමහර විට පාරවල් දෙන්න පුළුවන් ඇරලා ඔව් හැබැයි අපි ඊළඟ සීසන් එක යනකොට එහෙම පාරක් තිබ්බ තැනක්වත් හොයාගන්න වෙන්නේ නැහැ මොකද වෙදර් එක නිසා ওই දේවල් වෙනස් වෙනවා හිතන්නකෝ බුෂ් ෆයර් එකක් ගියා කියලා සමහරට ඒ මුළු සෙක්ෂන් එකම මහලා දාන්න පුළුවන් අනිවාර්යයෙන් අනිත් එක මෙහෙ ෆ්ලඩින් වලදී වහනවා ෆ්ලඩින් වුණාම පාරවල් හොයන්නවත් හැබැයි මෙහෙමයි ඒක තියෙන්නේ දැන් අපි ඩ්‍රයිව් කරේ ගොඩක් අවුට් බෑක් එහෙම නැතුව මේන් රෝඩ්ස් වල යනවනම් එහෙම ප්‍රශ්නයක් නෑ අතනවා මේන් රෝඩ්ස් වල කලින්ම ගහලා තියෙනවා රෝඩ්ස් ඕපන්ද නැද්ද කියලා අපි මේ අර මේන් රෝඩ්ස් පුළුවන් තරම් මග ඇරලා අපි නිකන් අර කැලෑ පාරවල් වලින් යනවා ඔව් ඉතින් ඒක ඒක නිසා ඒක පොඩ්ඩක් ප්ලෑන් කරලා කට්ටිය හිතලා බලලා කරන්න ඕනේ දෙයක් ඒක දෙයට මූණ දෙන්න රෙඩි වෙලා යන්න ඕනේ රෙඩි වෙලා යන්න ඕනේ ඔව් ඊට පස්සේ දැන් ඇත්තරම මේ ඒ වගේ දේවල් වලට රෙඩි වෙලා යන්න ඕනේ ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ ඔව් අපේ අපි දැන් ඕක අර සමහර ලාට අපි කියන දේවල් වල දේවලුත් එක්ක මේ මා ලස්සන සන්සෙට් එකනේ හ්ම් දැන් මා නියම ටයිම් ඔව් හරිම ලස්සන ඒකයි අර අපි කියන්නේ ගොඩක් කට්ටිය අපිත් එක්ක සමහර ලාට අපි කියන දේවල් වලට කැමති නැහැ මොකද ආ ඔච්චර කරන්න ඕනේ නැහැ ඔහොම වෙන්න ඕනේ නැහැ මෙහෙමයි කියලා හ්ම් ඒ වුණාට අර අපි කියන්නේ එක්ස්ට්‍රීම් සිටුේෂන්ස් ගැන දැන් අද අපිට බැරි වෙලා හරි දැන් ඊයේ වුණා වගේ ඊයේ අත්‍තරම කැලේ මැද්ද අර අර යාගේ අර මට මතක නෑ යාගේ නම රොබ්ද කොහෙද එයාගේ අක්කර අක්කර නෙමෙයි හෙක්ටර්ස් ගන්න හෙක්ටර්ස් 55000 නෑ ස්කවයර් මයිල්ස් 55000 කියලා කිව්වේ ස්කවයර් මයිල්ස් 55000 නේද නෝ මට මතක ස්කවයර් මට මතක හෙක්ටර්ස් 55000 එනිවේ එච්චර ලොකු ඉඩමක out of nowhere අපි මැද කැම් කරනවා කැලේ මැද්ද එතකොට අපිට අර ඕන කරන හැම දෙයක්ම වතුරද ලයිට් තියෙන්න ඕනේ මහරයට මොනවත් නැහැ උයාගෙන කන්න බඩු තියෙන්න ඕනේ ෆ්‍රිජ් වල දාගෙන ඒ ඒ ඒ සිටුේෂන්ස් වල ගැන හිතලා තමයි අපි කතා කරන්නේ අතරම නේද මොකද අපි යන්නේ අර ඕනම තැනක ගිහිල්ලා අපිට ඉන්න පුළුවන් වෙන්න අන්න ඒකයි උතන තියෙන ලොකුම වෙනස දැන් සමහර මේ ප්‍රෙපරේෂන් එකෙන් සෙටප්ස් තියෙනවා ඒ සෙටප් එක හරියනවා ෆැසිලිටීස් තියෙන කැම්ප් ග්‍රවුන්ඩ් එක ගිහිල්ලා කැම්ප් කරන්න පුළුවන් ඔව් හරි අනිවාර්යයෙන් ඔව් දැන් ආතපාතන් නැතුව හිටපු දැන් මේ වගේ unexpected කේස් එකදී අපිට බෑ ඉන්න තැනක පාරයින හැර ඉන්න පුළුවන් වෙන්න ඕනේ පුළුවන් වෙන්න ඕනේ අන්න ඒ විදිහට තමයි අපි වාහන හදලා තියෙන සහ අපි යන ට්‍රිප්ස් අතරම ගැන හිතන්නේ දැන් බල්ෆර් ට්‍රක් එකේ මතකනේ බල්ෆර් ට්‍රක් එකේ අපි දවසක් එරිලා ඩ්‍රෝන්ස් නැති වෙලා අන්තිමේටම මඩබොහරුවක කැම් කරේ ඒ වගේ සිටුේෂන්ස් එනවා ඉතින් අපි ඒවට ඔරොත්තු දෙන්න ඒව ගැන හිතලා තමයි අපි දේවල් කරන්න සහ කියන්නේ ඔව් ඉතින් ඒතොර අපි අත්‍තරම කතා කරන්නේ මේ එක්ස්ට්‍රීම් සිටුේෂන් එක ගැන හැමෝට මේක හරි නොයන්ඩ පුළුවන් ඔව් අනිත් එක තමයි අපි වුණත් හැමදේම දන්නේ නැහැ අනිවාර්යයි දන්නවනේ ඉතින් මෙහෙම වෙන්නේ නැහැ දන්නවනා වෙන්නේ ඔව් අපිත් හැමදාම දේවල් ඉගෙන ගන්නවා දැන් අපි ඊයේ කොච්චර දේවල් ඉගෙන ගත්තද මේ රේන්ජ් එකෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද නේද අනිවාර්යයි ඉතින් එහෙම දේවල් තියෙනවා අත්‍තරම මේවා නිකන් රෝඩ් ට්‍රිප්ස් නෙමෙයි එච්චර ඒකයි මට කියන්න ඕනේ නේ අර මෙහෙ ඔස්ට්‍රේලියාව අපි රෝඩ් ට්‍රිප් ගැන කියනවනම් බෑක්පැකර්ස්ලා දැන් ඔස්ට්‍රේලියාවට ගොඩක්ම තියෙන දෙයක් තමයි බෑක්පැකර්ස්ලා බෑක්පැකර්ස්ලා තමයි මේ ගොඩක්ම ටුවරින් වැඩ කරන්නේ ඒගොල්ලෝ කරන්නේ රෝඩ් ට්‍රිප්ස් එතකොට රෝඩ් ට්‍රිප් එකක් කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි කාර් එකක් හරි වෑන් එකක් හරි ගන්නවා පිටිපස්ස ගලවලා විසික් කරනවා ඇතුළට දා ගන්නවා මෙට්ටේ කුවි අනම්මනම් බඩු ටික ඒගොල්ලෝ වාහනේ ජීවත් වෙන්නේ වාහනේ යන්න පුළුවන් තැන් වලට යනවා ඒ රෝඩ් ට්‍රිප්ස් හැබැයි අපි කරන්නේ රෝඩ් ට්‍රිප්ස් නෙමෙයි ඒකයි මම කියන්නේ දැන් සමහර ලාට ඕගොල්ලන්ට හිතනවා ඕගොල්ලන් සමහර ලාට හිතනවා දන්නේ ආ මට 4 wheel drive එකක් තියෙනවා හැබැයි මම මෙහෙම හදන්න වෙයිද දන්නේ මේ වගේ හදන්න වෙයිද දන්නේ මට යන්න කියලා නෑ එහෙම නෑ වාහනයක් තියෙනවා නම් රෝඩ් ට්‍රිප්ස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ඒකම වැඩේ තියෙන අර මේ වගේ ට්‍රිප්ස් වනව නම් මේ වගේ සිටුේෂන් වලට හරියන්න ඒ වාහනේ හදන්න ඕනේ එහෙම නැත්තම් ඕන තරම් යන්න ඇත්තම දැන් මවුන්ට් මොෆට් කියලා උදාහරණයක් ගමුකෝ අපි යන්න හිටපු තැන ඉතින් එතනට යන්න පාරෙන් යන්න පුළුවන් දැන් මේ වගේ අවුට්බැක් මේ 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 වගේ යන්න ඕනේ ඇත්තටම ඔව් අනිත් එක තමයි දැන් මේ වගේ තියෙන අර අර කේස් එක දැන් හිතන්න අපි ඔය ගේට් එක කලින් තිබ්බ විදිහට ආරලා තිබ්බා කියලා ඔව් වටේ යනවා නම් කිලෝමීටර් 500ක් විතර යන්න ඕනේ ඔව් මෙතනින් යනකොට ක්‍රොස් ත්‍රූ 250ක් ඔව් 250ක් හැබැයි ග්‍රැවල් රෝඩ්ස් ඒ වට ඒ කන්ඩිෂන් වල යන්න ඕනේ අවුට් ඔෆ් නෝවෙයා ළඟම කවුරු හරි කවුරුවත් යන්නේ නැති පාරවල් දැන් අර වගේ පාරවල් වල මිනිස්සු යවෙනවනේ දැන් මේ පාරේ අපිට හම්බුනේම නැන්නේ මේ කවුරු හදිස්සිය හරි මොනවා හරි වාහන හරි මොනවා හරි හේතුවක් වෙලා මොනවා හරි වුණොත්
වෙන හින්දා තමයි ඒ එක්ස්ට්‍රීම් සිටුේෂන්ස් වලට හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. සමන්ට වාහනයක් තියෙනවා නම්. රෝඩ් ට්‍රිප්ස් වලට ඇත්තටම පාර යන මිනිස්සු මාර හෙල්ප්ෆුල්. ඕන වෙලාවක වාහනයක් කරනවා. දැන් අපි වුණත් ඕන තරම් උදව් කරලා දෙනවා. අපිට උදව් කරලා තියෙනවා වාහන කරනහම. මේ මිනිස්සු ඇවිල්ලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. තමන්ට මේ වගේම වාහනයක් හදාගන්න කියලා නැහැ. නෝ අනිතක ෆියුල් වලට මතකද වා කියපු දේ? ලොง රේන්ජ් ටැංක් ගන්න ඔයාට තේරුණා කියලා. දැන් මේ පාර අපි ආපු පාර අපි අනිත් එක අර කිව්වා වගේ අවුට්බැක් හැම වෙලාවෙම අර මේන් රෝඩ් එක මගහැරලා අනිත් පාරවල් වලින් යන්න try කරේ. මොකද මාර ලස්සනයි. ඒක අර මේන් රෝඩ් වලින් ගියට පේන්නේ නැති. ඔව් සමහර විට මට ෂුව නෑ ඉතින් ඔය අපි ඔයගොල්ලන්ට පෙන්නන වීඩියෝ ක්ලිප් වලින් ඔයගොල්ලන්ට අපි දකින්න ලස්සන ගන්න පුළුවන් නේද කියලා. ඒක අමාරුයි කියලා අපි දන්නවා. ඉතින් මේ අපිට පුළුවන් තරම් අපි අපි දකින්න දේ ඒ විදිහම දෙන්න try කරනවා හැබැයි ඉතින් කොයිතරම් දුරට අමාරුයි අත්තරම ඔව් ඒ අර අපිට පේන එක වීඩියෝස් වලින් අනිත් එක අපිට හැම එකක්ම වීඩියෝ එකකට ගන්න අමාරුයි ඉතින් එතකොට සමහර ඉන්සිඩන්ට් තියෙනවා අපි දැන් ඒක 24/7 රෙකෝඩ් කරන්නේ නැහැ නේ ඔව් සමහර දේවල් තියෙනවා අපි රෙකෝඩ් කරන්න try කරනකොට ඒක වෙලා ගිහිල්ලා ඉවරයි අනිවාර්යයෙන් සිද්ධ වෙලා ඉවරයි ඔව් එහෙම සීන් එකක් තියෙනවා අපිට හැම වීඩියෝ එකක්ම දෙන්න අමාරුයි මොකද ඇත්තරම අපේ අර අපිට වෙනම කැමරා ක්‍රූස් අරව මෙව නැහැ අපිම තමයි කරගන්නේ කරගන්න ඕනේ ඉතින් පුළුවන් තරම් දෙන්න try කරනවා ඉතින් ඇත්තරම ඒකත් බලපාන අපිට මේ පාර වුණත් අර වාහනේ නවත්තලා සමහරලා අර නේද අපිට විනාඩි 20ක් විතර එතන දැන් හිතන්නකො හයිවේ එකේ 110ට යනකොට අපිට මොකක් හරි පෙන්වන්න කියලා හිතුනාම අපි වාහනේ නවත්තලා විනාඩි 20ක් විතර ඒකට වැය කරලා ආය යන්නිකම අපිට අර කාලේ ප්‍රශ්නයක් වෙනවා ඇත්තට මේක ඉෆෙක්ට් එකක් වෙනවා ඇත්තම කියනවා නම් දැන් මේ ගමනේදී අපිට ගොඩක් ඉෆෙක්ට් වෙච්ච දේක් කාලය ඔය හේතුනේ තමතක ඒ කියන්නේ මාර විදියට ඒ කියන්නේ අර වාහනේ නවත්තනවා ඊට පස්සේ ෂොට් ගන්නවා ඕක කරනකොට දවස මාරික්මන්ට යනවා ඒක ඇත්තටම අපි අර කිව්වා වගේ අපි මේ කවදාවත් කරපු දෙයක් නෙමේ නෙමේ ඒක මේ අපිත් නිකන් ඉගෙන ගන්න දෙයක් ඇත්තටම මේ පාර ඒවත් ඉගෙන ගත්ත පොඩ්ඩක් දේවල් නේද මාර වෙලාවක් යනවා ඒ කියන්නේ අපි දැන් අපි හිතන්නේ නැති තරම් අපිට දැන් මෙතනදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඔව් අපිට තවදුරටත් අපි කලින් මේ තාක් කාලයක් අවුරුදු 10ක් 12ක් 30ක් අපි ට්‍රිප්ස් ප්ලෑන් කරානේ අපිට ඒ විදිහට තවදුරටත් ට්‍රිප්ස් ප්ලෑන් කරන්න බෑයි කියලා ඒ කාලයත් එක්ක ඔව් මොකද අපි දෙන්න සාමාන්‍යයෙන් යනකොට අපි දෙන්න ඩෙස්ටිනේෂන් එකක් සෙට් කරගෙන අපි බලාගෙන බලන්න තියෙනව බලනවා හැබැයි අපි දෙන්න සාමාන්‍යයෙන් ටිකක් වේගෙන් යනවා නේද අපි සාමාන්‍ය ඒ ඩෙස්ටිනේෂන් එකට යනවා ඒ කියන්නේ මොකක් හරි ඔව් දවසට සාමාන්‍ය ඇවරේජ් කිලෝමීටර් 700 800 අපි අදිනවා අදිනවා අනිවාර්යයෙන් දැන් මේ පාර අපිට ඒක 300ක් ගන්න බැරි කරගන්න බෑ සමහර තැන්වල තිබ්බ ඇත්තටම දවසකට කිලෝමීටර් 300ක් විතර කියන්නේ එච්චරට බලන් අර ඇහෙන් බලනවා ගෙනෙමින් අපිට ඒක පෙන්වන්නත් ඕනේ නේද පෙන්වන්නත් ඕනේ අපි කතා එතන එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඔව් ඒ කේස් බේස් නේ එක ගොඩක් කරනවා ඒක අපිට අලුතෙන්ම අපේ ඔක්කොම දේවල් ප්ලෑන් කරන්න එනවා දැන් ඉස්සර අලුත් විදිහකට ඉතින් ඒවත් අපි ඒ දේවලුත් අපි ගොඩක් ඉගෙන ගත්තේ මේ පාර ඒ ප්‍රශ්න ඔක්කොම හින්දා තමයි මේ පාර වැඩේ අජපුස්සුනේ නේ අපේ යන්න හිතන් හිටපු තම බර ගන්නකට යන්නට බැරි වුණා ආගන්න බැරි වුණා මොකද අපි එහෙම නැතුව ගියා නම් අපි දෙන ලොවෙත් ගිහිල්ලා කරලා මාරෙන් ප්ලෑන් කරපු ඔක්කොම ටික ගිහිල්ලා කරලා අනිවාර්යෙන් රිලැක්ස් එක ඉන්නවත් එක්ක එහෙනම් මේ පාර ඒකයි උනේ මේ ඒක අපිත් ඉගෙන ගත්ත දෙයක් අතරම හොඳ දෙයක් ඔව් ඊළඟ පාර ඉඳලා මේ කරනකොට ඒ වෙලාව තියාගන්න අඳුම තරමේ අර පැය කීපයක් ඇඩ් කරගන්න ඕනේ අපේ ට්‍රිප්ස් වලට අනිවාර්යෙන් ඉතින් ඔව් ඒක අපි ඉස්සරහට කරන්න තියාගන්න ඕනේ ඉතින් දැන් හෙට අපි ආපහු යනවානේ ඔව් දැන් හෙට දැන් අපි තනිකරම මවුන්ට් මොෆට් යන එක ගැන අත්හැරියා මොකද ඒක කරන්න වෙන්නේ නැහැ මේ යන විදිහට අපි හැමුණොත් ඒකට වෙනම වෙලාවක දාගන්න වෙනවා නේද මම මොනවාරි කරලා ඊළඟ ට්‍රිප්ස් ටික ආපහු වෙනම විදිහට හිතලා ඕගනයිස් කරන්න වෙනවා මේ අපි මෙච්චර තාක් කාලයක් කරපු විදිහට නැතු ඔව් අනිවාර්යෙන් මොකද මේ කරන විදිහට කරන්න අමාරුයි අනිත් එක අපේ දැන් මේ පාර
අනුජත් නෑ අනුජට එන්න වෙන්නේ දැන් ඉස්සරහට ඉස්සරහට සාරංගත් සාරංගටත් මේ යුනි පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් එයාට එන්නත් නෑ ඊට පස්සේ අපි තුන් දෙනා විතරයි විතරයි එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින් මොනවා කරන්නද දන්නේ අපි මෙහෙම අපි ඉතින් ෆුල් ගේම් ගහනවා අපි පුළුවන් ෆුල්ම මේක දෙනවා ඕගොල්ලන්ට දෙයක් දෙන්න නෝ be patient with us නේද ඔව් අනිවාර්ය ඉතින් ඔව් අපි දැන් මේ ඇත්තම කියනවා අපි කැම්ප් කරේ පල්ලෑ මේ අපි කන්දක් උඩ දැන් ඉන්නේ කන්දෙන් පල්ලෑ කැම්ප් සයිට් එක තියෙන්නේ අපි මේ පොඩි වෝක් එකකට ආවා මොකද සන්සෙට් එක බලන්න ඕන නේද ඔව් දැන් තව දැන් මෙහෙම කරාද කලුර වෙනවා දැන් ඉක්ම ඔව් ඒක නිසා අපි ඉක්මනට දැන් පල්ලෑට යනවා පල්ලෑට ගිහිල්ලා පෙන්නන්න නම් අපේ කැම්ප් සෙටප් එක අපි දැන් දර ටිකක් අරගෙන बला රිලැක්ස් එක ඉඳලා නේද? ඔව් රිලැක්ස් එක ඉඳලා තව මේ ට්‍රක් එක ඉස්සරහට ගියපුවාම උල්පත් වගේක් තියෙනවා. ඔව්. ස්ප්‍රින්ග්ස් කීපයක් තියෙනවා. ඒ වගේන් ළඟින් තව හයික්ස් තියෙනවා යන්න වෝක්ස් තියෙනවා. ග්‍රේඩ් 3 සහ 4 වෝක්ස්. ඔව්. අනිත් එක මෙතන ඉඳලා මවුන්ට් මොෆට් ම තමයි. ඉතින් මවුන්ට් මොෆට් වල හරිම ළඟයි. ඒක හින්දා මේ ෂොක් මෙතන ඉන්න පුළුවන් නම්. අනිවාර්යයෙන්. හොඳ කැම්ප් ග්‍රවුන්ඩ් එක. දැන් අපි උයන් හදන්නේ නේ? ඔව් අද මදුරංග හදනවා චිකන් නෑ සාරංග සෝරි සෝරි සාරංග චිකන් හදනවා සාරංග ස්පෙෂල් බත් තියෙනවා වට්ටක්ක තියෙනවා කැරට් තියෙනවා ඊයේ හදපු කෑම එකේ ටිකක් ඉතුරු තියෙනවා ඔව් මේ කැන්ගරූ එකේ ටිකක් ඉතුරු තියෙනවා ඒ ටික තමයි අදරය සුප් තියෙනවා බනිස් තියෙනවා අපි ෆයර් එක පත්තු කරන්න ෆයර් එක පත්තු කරමු ඔව් දැන් අපි ෆයර් එක පත්තු කරන්න යන්නේ මේ තියනවා මෙන්න මේ වගේ පොඩි අයිටම් එකක් මේක තියදී හරි ලේසි ගින්දරක් පත්තු කරගන්න මේක එන්නේ මෙන්න මෙහෙම කැටයක් වගේ එකක් මේකෙන් අපිට ඕන ගැල්ල මෙහෙම කඩලා ගන්න තියෙන මෙන්න මේ විදියට ඉතින් මේවට කියන්නේ ෆයර් ලයිටර්ස් කියලා සාමාන්‍යයෙන් ඉතින් ගින්දර මැදර මේ කැටේ දැම්මා කැටේ දාලා කටේ වැටුණාද අතට? ඔව් මේකේ ලිප්ප හදලා තියෙන අවුල් කට්ටිය. තියලා ගිනි කුරක් ගාලා එතනින් තිබ්බාම හෝස් ගාලා ඇවිලිනවා. ඒක එකපාරට ඇවිලිලා ඉවර වෙලා යන්න ඒක වෙලාවක් තිස්සේ ඇවිලිනවා. ඉතින් එතකොට හරි ලේසියෙන් අර දර ටික අවුල ගන්න පුළුවන්. ඔව් ලාම්පු තෙල් භූමි තෙල් දාන්න ඕනේ පෙට්‍රල් ගේන්න ඕනේ භූමි තෙල් ගේන්න ඕනේ කිසිම දෙයක් ඕනේ මේ පැකට් එක ගෙනාවා වැඩේ ඉවරයි ඉතින් මේ මෙහෙ තියනවා ඉතින් ඒ වගේ අවුට්ඩෝ වැඩේ එක්ස්පීරියන්ස් එක හරියම ලේසි කරන්න බඩුනේ අනිවාර්ය ඉතින් දැන් අපේ ෆයර් එක ස්ටාර්ට් කරලා තියන්නේ තව ටික වෙලාවකින් හොඳට තියි අදත් ඉතින් රෑ සීතල වෙයි කියලා හිතනවානේ ඔව් අද තලකුළු නෑ ඒ කියන්නේ මේ සීතල වෙනවර ඔව් අනිවාර්යයෙන්
එහෙනම් ඕක තමයි තත්ත්වය දැන් අපි ඊට පස්සේ උයන්ඩ පටන් ගන්න යන්නේ අපි උයන්ඩ පටන් ගත්තාම අපි පෙන්නන්නම් දැන් ඊළඟට අපේ කුකින් එක්ස්පීරියන්ස් नेशनल पार्क मेन मे विधि डेसिग्नेटेड फायर एरिया फायर पिट्स मेकेनवा मेव हदलती है मेके गिंदर गुहाम मेके अंगुर को बुश फायर हेम अतिवेंडेतम කට්ටිය ෆයර්ස් ගහලා එකක් තමයි ෆයර්ස් නිවන්න තු යනවා අනිත් එක ඒගොල්ලෝ කිසිම අර කෑ කරන්න නැතුව දැන් හිතන්න මේ තනකොළ ගොල්ලවල් ළඟ අන්න ඒ වගේ තැන් වල ෆයර්ස් ගහනවා ඉතින් ගහලා හුලඟට එක ගිනි පුළඟුවක් ගියාම ඒකෙන් ෆයර්ස් පටන් ගන්නවා ඉතින් ඕගොල්ලෝ මතක ඇති එදා අපි ඒ කවද්ද සින්නේ දෙවනි දවසේ නේද අපි ඔව් දෙවනි කැම්ප් සයිට් එකේදී अभी मगे अभी दटिया फाइव का नवल गिना तीन थिंग इतनी अभी नवत्तला अभी गिहिला फाइव का निम थिंग एक्सगा देक अने कदल तीन देता मेतन कट्टीट एक्सपीरियंस दे फाइव का तीन मे फाइव के कुर पुल देक मे विद्र पड़ के अल्ला कदल तीन मेके मेतम ग्रिल देक अटर गिंदर दम यह गिंदर वालीम मेकूड कुकर अड़वा एक मे ग्रिल मे तीन हॉट प्लेट इतने बाजन अम्मन गेंडोना इतने बाबकी कखना के लिए मेकम पाविचर पुड़वा ये बड़े थिंग हेम वेडतम मेक मे विद्र हदल दीन आने विशेष अदे बला मे कैम सैट दिया दिन मेतम अपीन मे कैम सैट तिब्बे मेके एक स्पोट करा एक कोल बोधल कट नैन एक अनिवार्य की मुखद मेक मे विदा लंका लंका दखपूदेमा दिवन हितेम दिन खेम दिल्ला इंडोने ඉතින් එහෙම හරියන්නේ නැහැ එහෙම කෑම හරියන්නේ නැගෙන ඒක හොඳ නැහැ ඉතින් Taman දිරන දෙයක් උනත් ඒවා මට ගෙනියන්න පුළුවන් නම් ඒක ගේන්න පුළුවන් වෙන්න පුළුවන් නේ ඔව් අනිවාර්ය ඉතින් ඒකෙන්ද මේ අනිවාර්යෙන් කිසිම දෙයක් ඒ කියන්නේ කියන්නේ ඇත්තරම පාසටහන් විතරක් තියලා යන්න අනිත් හැමදේම අරන් යන්න පාසටහන් සහ මතකයන් විතරක් ඔව් ඉතින් මේ ඒකෙන්ද කෑමවත් දාලා යන්න එපා අනිත් දේ තමයි දැන් මෙහෙ තියෙන ලොකුම දෙයක් තමයි සත්තුන්ට කැම දෙන්න එපා. කිසිම වෙලාවක සත්තුන්ට කැම දෙන්න එපා. මොකද සත්තු කැමට පුරුදුනහම එකක් එන අයට වදේ. ඊගාට උන් පුරුදුනහම උන් එනවා කැම කන්න. අනිත් එක තමයි උන්ගේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක හැදලා තියෙන අපේ වගේ නෙමෙයි. ඔව් අපේ වගේ ප්‍රොසෙස්ඩ් කැම කන්න, උයපුවා කන්න, ඒවා කරන්න මේවා කරන්න නෙමෙයි. උන් හැදලා තියෙන්නේ මොකද උන්ගේ මේ මේක සම්පූර්ණයෙන්ම අවුල් යනවා අපේ කැම උන් කෑවා. උන් කෑවපහම. ඉතින් ඒකින්ද ඒ ගැනත් හැම වෙලාවෙම සල්කිලිමත් වෙන්න किसी वेलावक कैमवत गेन किसी दाल अनिवार्य क्लीन कर ला तम गेन दे तम क्लीन कर ला मुखद विशेष समहार कट्टी इनवा तनक गिपुहाम अने पवन मेक सत्तुरी हानिया अनिवार्य ඉතින් ඒක වැදගත් දෙයක් කියන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවල ඒක
මේ වාට ලයිට් එකක් දාන්න යාට ලොකු කෝප්පේ අපිට පොඩි කෝප්පේ උම තමයි මේ ලොකු මිනිසුන්ට ලොකු කෝප්ප පොඩි මිනිසුන්ට පොඩි කෝප්ප ආ එහෙමද ආ එහෙම දාසව මේක අරගන්න එක තමයි ගේම් එකට තියෙන්නේ සීනි හැදි කියක් බොනවද සීනි දාන්න තුනක් ඈ තුනක් දාන්නවා සීනි ඇති වෙන්න දාන්න මට තුනක් ඕනේ යා කොහොත් ඔපි කෝප්පේ නැතුව සීනි දාගෙන බීහම්කො එහෙමත් බොනවද मटेक अरे बन अभी अद मे चिकन खदंडी बुश दिखेट मे कैंप अवंड कॉल पेन मे एक रत्न तील तीन इतकोट मेतन तीन चिकन अभी पड़ा अभी तिंकी इतकोट मेक मेरी दाल गए मेक तुनप दाल तीन कह दाल तीन मिरी दाल तीन मे एक पड़ा दाल गए मे पुड पहे मे पार पुडक अब प्रश्न तीन मे अब लंका पहे गिवाल देखे मे यूरवे तिब्बे एक मे तीन इंडियन स्पाइसेस पुड रसम थिंक दंड कल बल्कि पलनी ट्राई करें मगदीतमा स्पाइसेस गे लंका हुयागंड नैमे एक मे इंडियन गे इतना मेतन तीनवा लून तीनवा करपंच सुधुलून इंगुरु गोरख तीनवा मे कोरियंडर लीव्स इकने को मंगाव तीनवा हेंदई कैनोला विलकाय दत्ला मम दानवा सुदुलूनु इंगुरु मेटिक पुड बेदी मल लून कदा मंदा लून कदाट मैं करपच्चा अद इतकोट मे कोमी सह गोरक दम्मदा वेट की पस्ते मैं अं करना देंट को बेदकना गिंजर अड़क मेरे गिंजर पड़े अड़कना मेट विनाडी अद्यक्वा सामान्य फ्राई करना मे रत्न पाट वगैनका दंडा
ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් ෆ්‍රයි වුණාට පස්සේ මම මැරිනේටඩ් චිකන් එකතු කර ගන්නවා මේකල්ලා හොඳට කලවම් කර ගන්න ඕනේ කෑම් පවන්න එක හොඳ තියෙන එක හොඳට රත් වෙනවා නේද? ඔව්. අනිත් එක ඊවන්. ඊවන්. සමානව රත් වෙනවා. මොකද සමහර චූටි භාජන දෙනවානේ හීනියවා යට අඩිය රත් වෙනවා නැති වෙන්න උඩ නෑ. උඩ නෑ. මම මේකට දැන් මේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා දන්නවනේ මේකට වතුර දානවනේ. මම මේකට දැන් වතුර දාන්නේ නෑ මොකද මේ මේක හුක් කරන්නේ කෑම් පවන්න එක නිසා මේ මූඩිය ඔයාලට පේනවා ඇති. මේකෙන් මේක සීල් වෙනවා. සාමාන්‍යයෙන් මේ චිකන් වගේ දේවල් ටිකක් කළා ඇද්දි කොහොමවත් වතුර ගහනවනේ ඒ කියන්නේ වතුර උනනවනේ ඒක නිසා මම මේක වහලා විනාඩි 2ක් 3ක් තියලා බලනවා කොච්චර වතුර ටිකක් එනවද කියලා ඊට පස්සේ මදි වෙන ගන්නට තමයි වතුර දාන්නේ දැන් සාමාන්‍යයෙන් මේක විනාඩි 2ක් 3ක් විතර තිබ්බා මම දැන් මේක අරලා බලනවා මේ වතුර ලෙවල් එක කොහොමද කියලා වතුර ඇත්තම ටිකක් තියෙනවා මම පොඩ්ඩයි ඇඩ් කරන්න ඕනේ ඒක සද්ද වතුර සෑහෙන දුරට තියෙනවා මම දැන් වතුර චුට්ටක් මේකට දානවා මේ මම දැන් වතුර ටිකක් ගත්තා මම ඒ ටික දානවා මේකට වතුර දාලා දැන් මේක හොඳට වතුර තියෙනවා මම පොඩ්ඩක් කලවම් කළා මේකට ලුණුත් දාලා තියෙන්නේ මැරිනේට් වෙද්දි ලුණුත් අපි දැම්මා දැන් මේකට ගොරක ටික දානවා මේකට ගොරක ටික දානවා මේ මේ කොරියන්ඩර් ලීව්ස් ටික නම් අන්තිමට මං දාන්නේ මේ මොකද නැත්තම් ඒව හොයන්නවත් නැති වෙනවා දැම්මුත් එහෙම දැම්මා දැන් ගොරක ටිකක් දාගත්තා දැන් පොඩ්ඩක් කලවම් කළා කුක් වෙන්න තියන්න තමා තියෙන්නේ හරි දැන් වහලා කුක් වෙනකන් තියන්න තමා තියෙන්නේ මේ දැන් මේක පැය භාගයක් විනාඩි 25ක් පැය භාගයක් වගේ කුක් වුණා මම දැන් මේක ඇරලා බලනවා මොකද තත්ත්වය කියලා වලට පේන ඇති දැන් සෑහෙන දුරට මේක සෑහෙන දුරට කියන්නේ මේක සම්පූර්ණයෙන්ම දැන් කුක් වෙලා තියෙන මම දැන් මේකට මේ මේ කොළ ටික එකතු කර ගන්නවා මේ කොත්තමල්ලි කොළ කොත්තමල්ලි කොළ දාන්නේ සාමාන්‍ය ලංකාවේ නම් දාන්නේ නැහැ හැබැයි අපි දානවා මොකද මේ රසට හැමෝම කැමති ඒක නිසා ඉතින් දානවා දාලා පොඩ්ඩක් මේක කලවම් කරලා पुडक कलव करला विना पाकर तीयनवा इतकोड़ गाने मे कुमी कुल मे स्मेलिए रस मे कुट अड्डन इतकोट ईट पसी खंड तमा तीय हरी वहाँ विना पाकर मेम तीयला गत्ता चिकन करी हरी सरनी मुखाद्य वो ये बासा